හඳුන්වා දෙන බයෝෆෝ හෙල්ත් ඖෂධීය තේ පානය. ඉතාමත් රසවත් මෙන්ම විශේෂී ඖෂධ වර්ග වන මුරුංගා, කරබුනෙට්, එනසාල් සහ කුරුඳු වලින් අනූන පෝෂණ අතිරේකයක්. නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔබත් බයෝෆෝ හෙල්ත් ඖෂධීය තේ පානය භාවිත කර බලන්න. බයෝෆෝ හෙල්ත් තවත් ස්වභාවික නිෂ්පාදන රසක අත්දැකීම විඳ ගන්න අද අපේ වෙබ් අඩවියට පිවිසෙන්නේ. අයිබෝන්, අද අපි කතා කරන මාතෘකාව පොඩ්ඩක් සංවාදශීලී. නමුත් මේක තමයි ඇත්ත, මේක තමයි යථාර්ථය. ඒක නිසා අපි මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා සියලුම දෙනා හරි සාවධානයෙන් අහන්න මේක. ඊට ඉස්සෙල්ලා මම ආදරණීය ඉල්ලීමක් කරනවා, මගේ චැනල් එක හොඳයි නම් මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් එකත් ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එක දානකොට ඔබ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. ඒ වගේම මේ අලුවන්ට බලන්න ෂෙයා කරන්න. අනුකුමාර දිසානායක ජනතාත්‍රි පෙරමුණ, ඒ වගේම ජාතික ජනබලවේගයේ නායක. දැන් මේ දවස්වල අනුකුමාර දිසානායක සාධනීයව යම් කිසි කාර්යයක් කරගෙන යනවා. ඒක මෙච්චර කාලයකට ජනතාත්‍රි පෙරමුණත් ඒ වගේ ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාවලිය යටි උඩුකර කරමින් යම් කිසි ගමනක් යනවා. ඒ ගමනේදී සාධනීය ලක්ෂණ අපට ගොඩාරයක් දකින්න පුළුවන්. එතෙන්දි ගත්තොත් එහෙම විශේෂයෙන් මුස්ලිම් ඡන්ද, ඒ කියන්නේ සුළු ජාතික ඡන්ද ගත්තොත් එහෙම ඇත්තටම දැන් මාත් එක්ක ඉන්න ලෝකේ ඉන්න ගොඩාරයක් ශ්‍රී ලාංකිකයන්. එතන අපිට ඔවුන් ශ්‍රී ලාංකිකයන් විතරයි. එතනින් එහාට අපිට ජාති ભેද, ආගම් ભેද මොනවත් නැහැ. අපි හරි සමගියෙන් ලෝකේ අපි හැම එක්කෙනත් එක්කම ගනුදෙනු කරනවා. ඒක නිසා ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අපිත් එක්ක විශේෂයෙන් මම, ඒ වගේම අපේ සුදා ක්‍රියේෂන් සුදත්ත තිලකසිරි, ඒ වගේම අනිකුත් සෞර්ධයන් ගොඩාරයක් ඉන්න ඕගනයිසේෂන් එකක් තියෙනවා. ඒක අපි ඉස්සරහට දැනුවත් කරන්නම්. ඒ ඕගනයිසේෂන් එකේ සියලුම මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ග මැලේ සියලුම දෙනා ඉන්නවා. එතකොට මේ සුළු ජාතික ඡන්ද කියන එක අපි කතා කරමුකෝ. මේක අපිට අවශ්‍ය නැහැ කතා කරන්න. නමුත් අපි තේරෙන වාසාවේ ලංකාවේ සමහර අය තාම අර සමහර ආකල්පවල ඉන්නවා. ඒ නිසා අපි ඒ ආකල්පවලින් මිදෙන්න ඕනේ කියන තැනත් අපි ආදරණීය ඉල්ලීමක් කරනවා. එතකොට අපි කතා කරමු සුළු ජාතික ඡන්ද කියලා කියන්නේ මුස්ලිම් හා දෙමළ. එතකොට ඒ මුස්ලිම් හා දෙමළ ඡන්ද ගොඩාරයක් මොහොකටද දැන් හැරිලා තියෙන්නේ? ජාතික ජනබල වේගයට, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගයට හැරලා තියෙනවා. මාත් එක්ක කතා කරන ගොඩාරයක් මුස්ලිම් සහෝදරයෝ දැන් කියනවා නෝනා, ඇත්තටම අපි මෙච්චර කාලයක් දුන්නා, රෞෆකින්ට දුන්නා, බදුද්දීන්ට දුන්නා, අරේරා දුන්නා, මෙයාට දුන්නා, ඒ පක්ෂයට දුන්නා, මේ පක්ෂයට දුන්නා කියලා අපේ පක්ෂවලත් අවසන් කරේ අපිව අන්දන එක විතරයි. උන්ගේ ගමන උන් ගියා, නෝනා අපි හැමදාම එක තැන. ඒක නිසා තමයි අපේ අහිංසක අම්මා තාත්තා ගෙල්ලිවල ලෝකේ හැමදැනම මේ වැඩ කරලා රටට ධනයවන් වෙලා තියෙන්නේ. මොකද ඒ තරම්ම ජීවත් වෙන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා කියලවල කියනවා. එතකොට ඒ මිනිස්සුන්ගේ ඡන්ද තමයි වැඩිපුරම අපිට. මොකද මේ දැන් මේ අනුරකුමාර දිසානායක කියන ඒ නායකත්වය දෙන ජාතික ජනබල වේගයේ යම් කිසි ඒ කියන්නේ ප්‍රගතිශීලී ජනතාවගේ, දැන් මේ පක්ෂ දෙක තුනෙන්ම කැඩෙන ප්‍රගතිශීලී ජනතාවගේ ආදරය දිනාගෙන යම් කිසි ගමනක් යනවා. ඒක ඇත්තටම රැල්ලක්. දැන් රැල්ල හැදිලා තියෙනවා, හරිද? ඒ රැල්ල හැදිලා තියෙන එක අපිට දැන් පේන්න තියෙනවා. මහ පොළොවේ කාත් එක්ක කතා කරාත් ඇත්තටම මේ වෙලාවේ අවසාන තුරුම්බු වශයෙන් දැන් අලුත් පක්ෂයක් හදාගෙන එනවා කියලා කියන්නේ මිනිස්සුන්ට ඒක ප්ලෑන් කරන්න අමාරුයි. මොකද මේ තරම් කාලයක් මේක විතරයි මේ තර තිබුණේ කියන එක ඒ මිනිස්සු දන්නවා. එතකොට දැන් සමහර කට්ටියට කියන්න පුළුවන් ඇත්තටම අර උමන්දාවේ මේ කවුද සමන්ත බඩ්ඩ එහෙම කියනවා ජේ.පී. එකට එන්න දෙන්නේ නැහැ 3% ඒකත් නැති කරනවා හරිය මේ කියලා. එතකොට දැන් අපිට නිකන් සමන්ත බඩ්ඩගේ මේ තර්කේ ගෙනාවොත් එහෙම නිකන් කල්පනා කරලා බලන්න. එතකොට ජනතා විමුක්ති පෙරමුණ 88-89 පස්සේ ගල් ගැටයක්වත් උස්සලා නැහැ. හරිද? මේ මිනිසුන්ගේ දේශපාලන ප්‍රවාහය තුළ තමන්ගේ සහෝදරයෙක් මැරුවත් එතනින් එහාට ඒක නීතියට බාර දෙන්නේ නැවල ඒ නීතිය අතට ගන්න නැතුව ඔවුන් ගමනක් යනවා. ඊට පස්සේ මේ දැන් මේ කාලය තුලම ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය, දේශපාලන වපසරිය ඔවුන් හරි විදියට මේ මහ පොළොවේ පැල කරගෙන යනවා. මොකද එතනින් එහාට අවශ්‍ය වෙන්නේ
හරි දේශපාලන ක්‍රමවේදයක් මිසක් එතනින් එහාට අර මිනිස්සු නීතිය අතරගත් ක්‍රමවේදයක් නෙවෙයි කියන එක. එතකොට ඒ ක්‍රමවේදය ඒ විදිහට ගිහිල්ලා ඔවුන් කියව ගන්නා වූ මේ දේශපාලන ක්‍රමයේ අර මිනිස්සුන්ට ප්ලාන්ට් වෙනකොට අර සුරජාතික ඡන්ද කියන අපේම ශ්‍රී ලාංකික ප්‍රජාව අර සුරජාතික ඡන්ද කියන ටික අන්න එතෙන්ට ලස්සන්ට ගොඩ නගනවා ගොඩ වෙමින් පවතිනවා. මොකද ඕ මේ රටවල්වල ඉන්න ඒ වගේම මැද පෙරදිගේ ඉන්න ඊට පස්සේ අනිකුත් ඕ ඇමරිකා ප්‍රමුඛ ඒ රටවල්වල ඉන්න සියලුම දෙනා අද කතා කරලා කියනවා මේ වෙලාවේ අපි මේ අනිත් ධනවාදී මුන්ට මේ රට විනාශ කරන පක්ෂවලට දෙන්න එපා. අපි මේ වෙලාවේ අනුර කුමාර ප්‍රමුඛ මේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයට දීලා බලමු. ඒකටත් එක වරයක් හරි දීලා බැලුවොත් තමයි අපි හොඳ කේදවල ඒ මිනිස්සු ඉන්නවා. එතකොට මෙන්න මේ කරුණු කාරණා ටික හරි විදිහට දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ කට්ටිය හරි විදිහට කරගෙන යනවා. එතෙන්දී අපි හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕනේ තව දෙයක් තමයි. දැන් මේ රනිල් රාජපක්ෂ කියන එක ඌ කිසි දවසක බලය රඳව ගන්න දැනගත්තේ නැති එකෙක් නේ. බලය හැමතිස්සෙම ගන්නෝ උඩරට්ටි දාලා. හැබැයි උඩරට්ටියකින් ගන්න බලය අර ඒ කියන්නේ ලේ වැගිරීමකින් ගන්න බලය ඊට වඩා ලේ වැගිරීමක් වෙලා අතාරින්න වෙනවා වගේ උඩරට්ටියකින් ගන්න බලය ඊට වඩා උඩරට්ටියක් වෙලා ඔහුගෙන් හැමතිස්සෙම අතාරිනවා. එතකොට ඔහු බලන්නේම ඒ කාලය වෙනකොට මොනවා හරි දෙයක් කරලිවල මේ මිනිස්සු අතර ඝර්ෂණයක් ඇති කරලා විරසකයක් ඇති කරලා අන්න ඒකට ලස්සන්ට මොකක් හරි බෝලයක් බස්සන්න තමයි. එතකොට ඒ බෝලය බස්සන්න දැන් මූ මොකද්ද ගෙනාවු තීරණේ? අපි ජාතික සමගිය ඇති කරන්න ඕනේ, මෙතනින් එහාට බලය බෙදීමක් කරන්න ඕනේ කියනවල දැන් ඔන්න ලස්සන්ට එක බොරුව ප්ලාන් කරගෙන යනවා. ඒක අවශ්‍ය නැහැ උන්ට බලය බෙදන්න, බලය දෙන්නත් අවශ්‍ය නැහැ. හැබැයි ඒ බලය කියන මාතෘකාව දැම්මු ගාන අනිත්‍යුන් ටග්ගල මේ වෙනෝනේ. දැන් ඉන්නේ උන් ටග්ගල ඒකට කුපිත වෙනවා. කුපිත වෙලවල මම දැක්ක හඳුන්නේත්ටි කියනවා මේ අපි ඕ විදිහට බලය බෙදන්න හදනකොට අපි තමයි ඒකට විරුද්ධ වෙලවල හරියට පාටාවේ කියනවල ඒ වචනේ දානකොටම එක සුළු ජාතික ඡන්ද 1000ක් විතර කඩාගෙන ගියා. මම මේ ඇත්ත කියලා කතා කරන්නේ ඇත්ත ඇත්තෙන් කතා කරන්නේ මාත් එක්ක අර කතා කරගෙන හිටියනේ. දැක්ක නේද නුවන් අපි කිව්වේ ඒ කට්ටිය කොහොම වුණත් අර අර අතෙන්දී නකොට අපිත් එක්ක අර සමගියෙන් ඉන්න අපිට බලය දෙන්න එහෙම ඒ තැන්ට එන්නේ නැහැ කියලා උන්ටත් ඒ කියන්නේ අපි වගේම සුළු ජාතික ඡන්ද කියන ඒ සුළු අපසරියටත් උන්ටත් බලය කියන්නේ හම්බුණාට කිසි වැඩක් නැහැ. අපිට මම ඒකයි හැමදාම කියන්නේ ගෝඨාභය නන්දසේන්ට විධායක බලතල දීලා ඌ අපිට කරපු දෙයක් නෑ. උන්ගේ පවුලටයි ඌටයි කරගෙන උන්ගේ ඉන සර්කල් එකට කරා විතරයි. හරිද? එතකොට දැන් මේ බලය දෙනවා කියනවල මේ අයින්සක දෙමළ මිනිස්සයත් අයින්සක මුස්ලිම් මිනිස්සයත් උන්ටර අර ඒක බලය කියන්නේ උන්ගේ පක්ෂවල ඉන්න අනිත් මිනිස්සු මේක ඔළුවට දානවා අපිට මෙන්න මේ බලය වුණ මෙහෙමයි කියලා. හැබැයි ඌටත් වැඩන්නේ නැහැ මටත් වැඩන්නේ නැහැ. උන්ගේ ඕ උඩ ඉන්න දේශපාලන අධිකාරිය තමයි මේක බලය හුරාගෙන කන්නේ. එතකොට අපි හැමතිස්සෙම අර උන්ට පයට පෑගෙන දූවිල්ල වගේ තමයි මේ බලය කියන්නේ අපි හැමතිස්සෙම තියාගෙන ඉන්න හැදන්නේ. එතකොට දේශපාලනේ උඩ ඉන්නේ ඕ බලයෙන් ප්‍රයෝජනය අරගෙන අයින්සක මනුස්සය පාගනවා. ඒක තේරුම් ගත්තේ නැති සමහරක් අය ඉන්නවා, තේරුම් ගත්ත අය ඉන්නවා. එතකොට දැන් අපි කතා කරන්න ඕනේ මොකද්ද? අපි කතා කරන්න ඕනේ අපේ මේ ආදරේ අරගලේ වෙලාවේ මිනිසුන්ගේ බලය කියන්නේ මොකද්ද? මිනිසුන්ගේ සමගිය තමයි බලය උනේ. එතකොට ඒ අපි ඇඩ්‍රස් කරන්න ඕනේ මේ බලය කියලා කියනකොට ආදරේ අරගලේ වෙලාවේ සියලුම දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලුම වැඳි කියන සියලුම දෙන එක තැන හිටගෙන ආදරේ අරගලේ හරි විදියට එක තැන ඉඳගෙන කෑම් බීමට කෑව නෝම්බියරියා. හරිද? ඊට පස්සේ මේ විරුව සමරන්න ඕන වෙලාවට ගිහිල්ලා වැල්ලට ගිහිල්ලා පහනක් පත්තු කරා. ඒ විරුව සමරන්න ගිහිල්ලා නැති වෙච්ච මිනිස්සු සමරණයකට පහනක් තියෙන වෙලාවට ඒ වෙලාවට සමගිය ඔක්කොම කරා. ඊට පස්සේ අපේ මේ පොයට ඇවිල්ලා කට්ටියම ඇවිල්ලා දම් බෙදුවා. හරිද? මේ සියලුම දෙනා බෞද්ධ ක්‍රිස්තියානි අහින්දු මුස්ලිම් ඔය කියන සියලුම දෙනා අන්න එතෙන්දී ඒ සමගිය තුල හිටියා. එතකොට දැන් මුන් අපි විරස කරන්න හදන ඒ ප්‍රස්තුතය ගෙනාවා. අපි කියන්න තියෙන්නේ මොකද්ද?
ඕකුන් ගේන ඕ බයිල අපට වැඩන්නේ අපි ආදරේ අර ගලේ වෙලාවේ අපි හරියට පෙන්නුවා අපිට මේ බලය තමයි සමගිය කියන දේ අන්නේ සමගිය තමයි රටට ඕනේ ඕ දේශපාලන අධිකාරිය ඔක්කොම අයින් වෙලා අන්නේ සමගිය වපුරන්න පුළුවන් සමාජයක් ඇති කරා නම් එහෙම අන්නේ එක තමයි අපට බලය අපි එතකොට මේ රටේ සමගින් ඉන්නෝ කියන එක අපේ කට්ටියගේ කටවල් වලින් පිට වෙන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ පිට වෙන්න ඕන හොඳ මේක. එතනින් එහාට අපි මෙහෙම කරා හරම කරා කියලා අර අර රනිල් රාජපක්ෂගේ තුරුඹ වලට අහුවෙලා අපි මේ වෙලාවේ අපේ මේ ශ්‍රී ලාංකීය කියන සමාජයක් නැගිටින්න හදන වෙලාවේ අපි ඒක විරසකයක් වශයෙන් ඇති කරගෙන අපි අයින් වෙන්න හොඳ නැහැ. ඒ නිසා සියලුම දෙනාට අපේ මේ 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 වෙලාවේ ඉන්න සියලුම දෙනාට මම ආදරණීය ඉල්ලීමක් කරනවා රනිල්ගේ ගැටවලට අහු වෙන්න එපා. හරිද? දැන් ඕ කියන කරුණු කාරණා දෙක තුනක්ම දැන් අපි සාකච්ඡා කරා. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ යම් කිසි පිරිසක් හැදිලා තියෙනවා. එතකොට ඒකත් හරි. ඊට පස්සේ අවසාන කාරණේ දෙයක්. මේක තමයි very very important කාරණේ. හරිද? ජාතික ජන බලවේගයේ වශයෙන් මහමැතිවරණයක් තිබුණොත් එහෙම අපි හිතමු උපකල්පනය කරමු 113 ගන්න බෑ මේ මහ පොළවේ තියෙන ක්‍රමවේදයේ මුන් දේශපාලන මේ 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 ඡන්ද ක්‍රමවේදය තුල අපිට 113ක් ගන්න බෑ. එතකොට 113ක් ගන්න බැරි වෙනකොට මොකද්ද අපි කරන්න ඕනේ? එතකොට අපිට යම් කිසි විදිහකින් 70ක් ආවා. අපි උපකල්පනය කරන 70ක් ආවා. එතකොට 113ක් හදන්න අපිට තව 43ක් ඕනේ. ඒ 43 අපිට ගන්න විදියක් නැහැ. එතකොට අපි 43 හදන්න අපි කතා කරනවා UMP ගේ හොඳ මිනිස්සුන්ට. ඊට පස්සේ සමගි ජන බලවේගයේ හොඳ මිනිස්සුන්ට, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ මිනිස්සුන්ට, ඒ වගේම පොජ්ජන එක්සත් පෙරමුණේ හොඳ මිනිස්සු කියලා පිරිසක් ඉන්නවා කියලා අපි මිනිස්සුන්ට කතා කරනවා කියන මේ 43 හදාගන්න අපිට මේ එන්න අපිත් එක ඇවිල්ලා ආණ්ඩුවක් අදමු කියලා. එතකොට අර ඒ හොඳ මිනිස්සු ඒ වෙලාවේ කියනෝ නෑ අපිට එන්න බෑ. මම සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලලා මගේ අහිංසක ජනතාව මට දුන්නේ සමගි ජන බලවේගයේ ඡන්දයක් වශයෙන්. එතකොට මම සමගි ජන බලවේගයේ කඩලා මගේ හෘද සාක්ෂිය විකුණලා මට කොහෙවත් ගිහිල්ලා ආණ්ඩු හරිගස්සන්න බෑ. ඒක නිසා මම එන්නේ නෑ කියලා කියනවා. එතකොට ඕ විදිහට කියනකොට අතන හොඳ මිනිස්සු අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට අනිවාර්යෙන්ම අපි කියලා දිනනවා අපිට 17ට අත උස්සපු 18ට අත උස්සපු 19ට අත උස්සපු 20ට අත උස්සපු 21ටත් අත උස්සපු එකෙක්වත් අපි ගන්නෙත් නෑ උන්දේක හිට ගන්නෙත් නෑ කියලා. එතකොට හොඳ මිනිස්සුත් අර විදියට ඔවුන්ගේ හෘද සාක්ෂියට එකඟව යන්න බෑ කියලා කිව්වොත් එimhe අර 43 හදන්නේ කොහොමද? එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අර 70ව තියාගෙන 43 හදාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ අර හොඳ මිනිස්සු ගැන නේ අපි කතා කරන්නේ. ඊට පස්සේ නරකයන් සෙට් එකක් මේක ඉන්නවා. උණුත් කොහෙන් කොහෙන් හරි පෙරලා හරේ මේ ටිකක් හැදිලෙයි. එතකොට ඒ ටික 225ක් නේ ඔය සියලුම දෙන. එතකොට අර 225 තුලට මුන් යම් කිසි විදියකින් හොර නාලේ දැන් පාර්ලිමේන්තුවේ බලන්න රනිල් රාජපක්ෂ ඇවිල්ලා කියනවා. අපි එකවුන් නැතුනොත් එහෙම කවුරු හරි වෙන එක්කනේ බලය ගනි. ඒ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අපි හොරු ටික එකතන එක්කවෙලා එක විදියට කල්පනා කරලා එකතන රොක්කුන් නැතුනොත් එහෙම වෙන එකේ බලය ගත්තොත් එහෙම අපි ඔක්කොම හිරේ කියන එකනේ කියන්නේ. අපි ඔක්කොම හිරේ. එතකොට ඒ හිරේ යනවද නැත්නම් අපි මුන්ට බලය හිරේ යන්නේ නැති වෙන්න අපි වැඩ සලස්ස ගන්නවද කියලා. එතකොට ටට්ටක් ගාව ඕ හොරු ටික හරි සමගි උන් අර රෑට ගිහිල්ලා එක විදියට ගෙවල් බිඳිනෝ දවල්ට නිකන් මේ ගෙවල් වලට ගිහිල්ලා උඹත් එකයි අරුත් එකයි මොහොත් එකයි ඔක්කොම තරහයි. ඒ විදිහ තමයි මුන් ඉන්නේ. ඒක නිසා අර හොරු ටික එක දැනකට එක්කව වෙනවා. ඒකට මම හොඳම උදාහරණයක් කියන්නම්. ඕ හොරු ටික කොහොමද රෑට ගෙවල් බිඳින්නේ කොහොමද එක්කව වෙන්නේ කියලා. එතකොට සිරිගොතේ ප්‍රශ්නයක් තිබුණා නායකත්වයට. එතකොට ඇවිල්ලා සජිත්ගේ පිළ ඇවිල්ලා සිරිගොතේ බලය අල්ලන්න දැන් ලොකු ගේමක් යනවා. ලොකු ගේමක් එනකොට ගේම දෙන්න ඔන්න මෙන්න තියෙනකොට රනිල් රාජපක්ෂ කියලා කියන්නේ එතකොට මහින්ද රාජපක්ෂගේ සුනක කීකරු මිත්‍රයෙක්නේ. මම ඒකයි කියන්නේ අපි මේ මේ ක්‍රමවේදය හොඳට තේරුම් ගන්න ඕන. රනිල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂගේ කීකරු මිත්‍රයෙක්. හරිද? උන් හැමතිස්සෙම උන්ගේ ක්‍රමවේදය තුල අරු හදනවා. උන් අපි උන් කවදාවත් වැටෙන්න දෙන්නේ නැහැ. ඌ හදනවා. එතකොට ඒ හදන එක ඒක මේ ආටිෆිෂියලි කරන්නේ.
ඒක නිකන් මේ මේ ස්වාභාවික වැඩෙන් දෙන්නේ ඒක ආටිෆිෂියලි තමයි ඒක හදන්නේ. ඒ හදන්නේ නකොට ඩක් ගාලා අර සංජිත්යෙන් එන මේ ප්‍රෙෂර් එක නවත්ත ගන්න මූ කරන්නේ මොකද්ද මහින්ද රාජපක්ෂ ගන්නේ සිල්කොතේ පාරට තාර දාන්න පටන් ගත්ත කිසියෙකුට ඇතුල් වෙන්න බැරි වෙන සම්පූර්ණ වහලාගෙන. හරිනේ. එතකොට ඔබට තේරෙන්නේ නැති මුන් හරි යාළුවෝ මුන් ගාන්ට ඒ අර අර කළු කෝපියක බීලිවල උන්ගේ මිත්‍රත්වයේ ඒ විදිහට තියාගෙන නෝ මේ ස්වාභාවික වැඩෙන්න දෙන්නේ විදිහට බොරුවට කියනවා නමුත් අස්වාභාවිකව ආටිෆිෂියලි උන් අරක වර්ධනය වෙන්න දෙනවා හරිද ඔබට තේරෙන්නේ කියන්නේ අර 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 ක්‍රම්බේදී උන්ගේ හොර නඩේ අස්වාභාවිකව උන් වැඩෙන්න දෙනවා නමුත් ස්වාභාවික වෙන්නන බල අපි හැමතිස්සෙම හතුරු එතකොට ගමේ මිනිස්සුත් හතුරු විදිහට උන් ඇත්තටම වැඩ කරනවා උන්ගේ ගාව නැහැ මේ අස්වාභාවිකද ස්වාභාවිකද ඒවා අදාළ නැහැ උන් ගමේ කෙලගන්න හොඳට හැබැයි මහින්දයි රණිලුයි අස්වාභාවිකව උන් ගාන්න වැඩෙනව නමුත් එතනින් එහාට ස්වාභාවිකව පෙන්වන්නේ නිකන් අපි හෙන්න තරහකාරයෝ කියලා අන්න දැන් අපි ඊළඟ කාරණේට යන දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගයට යුතුයකමක් හා වගකීමක් තියෙනවා ස්වාභාවිකව වැඩෙන අනිකුත් හොඳ ඒ කියන්නේ මේ අදූෂිත දේශපාලන ක්‍රමවේදයන්ට ආටිෆිෂියලි උදව් කරන්න. හරිද? අස්වාභාවික රණිලොයි මහින්දයි කරා වගේ අස්වාභාවිකව නමුත් අපි පෙන්වන්න ඕනේ නැහැ. ස්වාභාවික උන් වැඩෙනවා නමුත් අපි ස්වාභාවිකව පෙන්වන්න හොඳ නැහැ මේකයි කියලිවල. අපි අස්වාභාවිකව ඒ කියන්නේ ආටිෆිෂියලි උන්ට උදව් කරන්න ඕනේ වැඩි යල්ල අපිට යම්කිසි දැනගදී අපිට අර හොර නඩයත් එක්ක එක්කව වෙන්න බෑ. උඹලත් එක්ක එක්කව වෙන්න පුළුවන්. මොකද උඹලා අදූෂිත දේශපාලන සම්දානයන් මේ ගොඩනගෙන ඉන්න බලා කොයින් කොයින් හරි ඒක හැදි ගැස්සිල වරෙලා අපිට 43 ඕන වෙලාවට ඩග්ගාලා අපිට අන්නේ අස්වාභාවික හැදිච්ච හොඳ අදූෂිත දේශපාලන සම්දානය ස්වාභාවික වෙඩිලා අස්වාභාවික උදව් කරලා උන් 43 හදාගන්න උන් ගාන්ට එතෙන් දැවිලා තියෙනවා 113 පෙන්නුවා අපිට ඩග්ගාලා රජයා පිටුවා මහජන ආණ්ඩුවක් හරි ගැස්සලිවල්ලා අපිට මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන් විශේෂ ව්‍යවස්ථා වෙනස් වෙන්න ඕනේ ඊට පස්සේ මේ ක්‍රම මේ රට හරි සිස්ටම් එකක් ඕනේ එතකොට කවුරුත් අනුර කුමාර දිසානායක කියන මම හිතාගන්න අනුර කුමාර දිසානායක කියන මමවත් මෙතන අවශ්‍ය නැහැ මේ රටේ ක්‍රමවේදයකට රට තල්ලු වෙලා යනවා එතනින් එහාට සියලුම දෙනා අර ක්‍රමවේදයට වැඩ කරන්න වෙනවා රට නැගිටවන්න පුළුවන් ඉතින් ඔන්න ඔතන තමයි අපිට අපේ මේ ස්වාභාවිකව වැඩෙන අනිකුත් පක්ෂවලට කට්ටිය කරුණා කරලා කියනවා මේ වෙලාවේ ගහන්න හදන්න එපා අපිට අර අර අදූෂිත දේශපාලන සම්දානයේ මේ 43ක් ඕන වෙලා නිකන් අපි උපකල්පනය කරන්නේ 43ක් ඕන වෙලා තියෙද්දී ඒ අස්වාභාවිකව වැඩෙන ඒ සම්දානය අපිට මෙතෙන්ද ගන්න පුළුවන් හැබැයි ඒකට ස්වාභාවික වෙන්නේ ඒ සන්දානය මෙතෙන්ට අපිට ගන්න පුළුවන් අපි අස්වාභාවිකව ඒ කියන්නේ ආටිෆිෂියලි උදව් කරලා උන්ට. එතකොට උන් යටින් අපි උදව් කරනවා බල වැඩි යල්ල කියලා එතන ගන්න පුළුවන්. එතකොට අර අර දේශපාලන හොර දේශපාලන අධිකාරියට අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා. උන්ට ආණ්ඩුව පිටුව ගන්න බැරි තරමට අපි පත්තරට අග්ගල මේ පැත්තෙන් 113 හරි ගැස්සලිවල පෙන්නලිවල මේ රටේ හොඳ මහජන ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. මම මේකයි මේ උත්සාහ කරන්නේ අපිට මේ වෙලාවේ ස්වාභාවික වැඩෙන අස්වාභාවික උදව් කරලා අපිට යම්කිසි සම්දානයක් මෙතන කඩගස්සලා දියා ගන්න ඕනේ. එතකොට තමයි අපිට මහජන ආණ්ඩුවක් හදා ගන්න පුළුවන්. ඔය කල්පනා කරන්න මේව කල්පනා කරලා බලලිවෙලා ජනතා විමුක්ති පෙරමුණට අපුල ජාතික ජන බල වේගයට එන්න බැරි සමහර මිනිස්සු ඉන්න පුළුවන්. ඒ මිනිස්සු අර වගේ තැන්වල ගොඩ වෙන්න පුළුවන්. ඒ ස්වාභාවික වැඩෙන හොඳ මිනිස්සුන්ට අපි ඒ දේ කරලිවෙලා අපි එක තැනකදී හරි විදියට මේ ක්‍රමවේදයට හොඳ ක්‍රමවේදයකට අපිට ගේන්න මේ රට හරි තැනකට හිටවන්න අපිට පුළුවන් වෙනවා. ඒ නිසා අන්නේ තැනට මේ ක්‍රමවේදය වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම ඔබලත් හැමතිස්සෙම ධනාත්මක චින්තනයෙන් හිතලිවල්ල අපේ මේ කියන මම කියපු කරුණු කාරණා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලවල අපි මේ රට හරි විදියට වෙනස් කරමු. ඒක තමයි වෙන්න ඕනේ. ඒක නිසා අරගලයට ජය වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. රණී රාජපක්ෂරත් දේශපාලන වලල තුල ඉන්න රාජපක්ෂ ඇතිකරේට ඇරෙන්න. මේ රට ජාතිය මේ මගේ මව්බිම ජාතික උරුමය උදාර වූ බුද්ධිය ශක්තිය යොදවා දියුණුව ලැබුමයි යුතුකම සිතට ගනිව් එඩිතර විසම දේශ ගති යොදා
සතුරන් පරදමු අත්දල් බඳා නැගිටිව් අපි සැම ඇති දැන් ඉවසුවා හෙළදිව බබලමු එක් නිසම පිරිදෙව් නැගිටිව් පිරිදෙව් රාජිය පොද නැගුණට පිරිදෙව් නියතයි ජය ජය නියතයි ලක්කරන්නට ජය ජය නියතයි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන් හැදුණු අප විරවිකුම් බල පුතුන් බැමු මේවාගේ ප්‍රේමය පතුරා සාමය වපුරා එනුවෙනු පිබිදී මාසුයුරේ ලබනට දියුණුව රකිනට අප රට නැගිටිව් නැගිටිව් මාසුයුරේ. Give me the